වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම පුද්ගලයා කන්දකාඩු හිපි හිටි මද්රවියට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට ජූනි මාස 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත මාරු කර එවන ලද රැඳවියෙක් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙලෙස හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනිකුත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන්ද යොමු කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 1917 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 150ක්. මේ අතර වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් අතුරින් නාවික හමුදා සමාජිකයින් 888 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 16 දිනේ. මේ අතර පවතින වසංගත තත්වයේ හැමේ මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඒ UL 266 තරණ විශේෂ ගුවන් යානයේ පිලිපීනයේ මැනිලා නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙකුද ඊයේ රාත්‍රියේදී දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.